හරි එහෙනම් බිමට දාන්නම් කියමින් නිර්වාන් කෙල්ලව බල්කණිය අයිනටම රැගෙන ගියේ ඇස්වලින් පහළ පෙන්වමින් මොකද කියන්නේ මැඩම් දාන්නද බිමට කොල්ලා හන්නේ සෙනසෙමින් අනේ ඒ බිමට නෙමෙයි මං කිව්වේ මේ බිමට කියමින් කෙල්ල කොල්ලගේ දෑතෙහි දැඟලුවේ නිර්වාන් තවත් සෙනසෙමින්ම ශනාදිව පරිස්සමෙන් බිමින් තියද්දි ඔන්න එනන් තිබ්බා පුදුම දැඟලිලක් න තියෙන මේකිට මගේ අත් දෙකත් හොඳටම රිදෙනවා බොරු ඔළුව අමාරුව කෙසේ වෙතත් මගේ අත් දෙක නම් දැන් පත්තු බඳින්න වෙයි දන්නේ අනේ අන්න මං එච්චර දැඟලුවේ නෑ හනිද ශනාදි කියන්නේ කොල්ලට රවාගෙන ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා මං ඔයාලට පොඩි ප්‍රසෙන්ට් එකක් ගෙනාවා ඒක බලමුද අනේ මට මොකටද ප්‍රසෙන්ට් පොඩ්ඩක් ඉන්න ඔයා ඔය ප්‍රසෙන්ට් එක ගත්තේ අර සනෝල්ලට දෙන්න නේද අයියෝ පිස්සුද ළමයෝ ඒත් එයාගේ නේද බර්ත්ඩේ එක හරි ඉතින් ඒකට මට මොකද මට පාන්ද මම මේ gift එක ගත්තේ ඔයාටම තමයි පොඩ්ඩක් ඉන්න මං ඒක අරන් එනකන් ඒක තාම කායකේ කියමින් නිර්වාන් පහලට ගියේ ශනාදී සතුටින් නැගේ මුළු හිතම ඔහුගේ ස්නේහයෙන් පුරව ගත්තෙ එකෙනෙහිම කෙල්ලගේ ෆෝන් එක නාද වුණේ අර එදා ඔෂාන් ගත්ත අංකෙන් ඔෂාන් ඌ මොකටද මට ආයෙත් ගන්නේ සිතමින් කෙල්ල කෝල් එක කට් කරේ ඒ සමගම ඔෂාන්ගේ මැසේජ් එකක් එද්දි මන් දන්නවා තමුන් හිතලම තමයි මගේ කෝල් එක කට් කරේ කියලා හැබැයි මං ඊළඟට ගන්න කෝල් එක උඹ ආන්සර් නොකළොත් කෙල්ලේ හැම වැඩක්ම වරදි හොඳේ උඹට රෙද්දක් ඇඳගෙන පාර යන්න බැරි වෙයි ඔෂාන් නෙව්වේ තර්ජනාත්මක පණිවිඩයට කෙල්ලගේ සිරුරත් එක්ක ගැහි කියේ ඇගේ මනසේ අලිත් අවුල් වෙද්දි ඔව් කියනවා ඔෂාන් තොමසට මේ පාර මොනවද ඕනේ මගේ මලකඳද ශනාදී ඇහුවේ වියරු වෙන්මෙන් අනේ මං ඔය පණුව ගන්න මලකඳ තියාගෙන මොනව කරන්නද පැටියෝ ඔන්න පණ පිටින් නම් තව කමකුත් නැහැ කොට වහගනින් ඔෂාන් තොම්සගේ තිරිසන් ගති මට තවත් පෙන්නන්න නැතුව හරි එහෙනම් අපි කෙලිම මාත්‍රකාවට බහිමු මට තව රුපියල් 20000ක් ඕනි මොකක් තොම්සට පිස්සු දෝයි මං සල්ලි අච්චු ගහනවද අනික තව සතියක් ගියෙත් නැහැ ඇත්තමයි තොම්සේ නම් මහා මනුස්සෙයි මට තාමත් හිතාගන්න බෑ මං තොම්සගේ මොකට වහ වැටුණද කියලා ඇයි මේ විදිහට තොම්සේ මගෙන් පරිගන්නේ උඹට මං කෙල්ලට තවත් කිසිවක්ම පැවසීමට නොහැකි වූයේ එක්වර මෙතෙන්ට පැමිණි නිර්වාන් ඇගේ අතෙන් ෆෝන් එක උදුරගත්දි හෙලෝ ඕ කියපන් ඔෂාන් මොකද දැන් උඹට වෙන්න ඕනි නිර්වාන් නැහුවේ දැවෙන කේන්තියෙන් කොල්ලගේ කෝපය හමුවේ ශනාදෙත් සීතල වී ගියේ ඇගේ දැස් පවා පියෙන් වෙවුලද්දි ඕහෝ එතකොට උඹද අරකිගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් ඔෂාන් අහන්නේ සිනාසෙමින් ඔව් මං තමයි ඇයි තමසට අවුල්ද මං ඉස්සෙල්ල හපු දෙයට විතරක් උත්තර දෙනවා ඔෂාන් මෙතන වෙන වෙන බහුබූත කියවන්නේ නැතුව කොල්ලා කෝපෙන් කෑ ගැහුවා ඕකේ බ්‍රෝ කාරණේ මේකයි මට සල්ලි හදිස්සියක් වෙලා ඉතින් ඒකට ශනාදි මොනවා කරන්නද අනේ ශනාදි තමයි දැන් මගේ සල්ලි සේප්පුව එයා තමයි මට දැන් සල්ලි දෙන්නේ ඒ පාර මේ මොන විකාරයක්ද කියවන්නේ මිනිහෝ කියන දේක් පැහැදිලිව තේරෙන්නේ කියනවා හරි හරි ඉතින් ඕකට ඉච්චර කේන්ති ගන්න එපා උඹට මතක ඇතිනේ මං උඹට එව්වර වීඩියෝ එක ඔව් ඔව් මට මතකයි උඹේ මහ ලොකු නඩගම අන්න හරි මං ඒ වීඩියෝ එක නෙට් එකට රිලීස් කරන්න යන්නේ ඕ වට් තොමසට පිස්සුදෝයි ඉතින් ඉස්සෙල්ලම මං කියන දේ අහලා ඉන්නව නිර්වාන් තොමසේ මට සල්ලි දුන්නොත් මං ඒ කිසි දෙයක් කරන්නේ නැහැ මොකද කියන්නේ මගේ යෝජනාවට කැමතිද කීයද දැන් තොමසට ඕනි මේ සැරේ ඕනි මට රුපියල් 20000ක් විතර
ඒ කියන්නේ උඹ මුලින් කීයක්ද ඉල්ලුවේ? නිර්වාණ හුවේ ශේනාතිටත් ආවමින්. පහළවක් තමයි ඉල්ලුවේ. ඒක නම් ඔයාගේ වෙන්න වයිෆ් මට කිසි කරදරයක් නැතුවම දුන්නා. ඔෂාන් කියන්නේ කපටි සේනාවකින්. ඔෂාන්නේ කිව්ව දෙයට නම් කොල්ලට කේන්ති ගිය කෙල්ලත් එක්ක. ඔහු ඈට 100 ගානට රැව්වේ ශේනාදී අසරණව උදේස කඳළු පුරවන් බලා සිටියදී. හරි, මං ඔබට ඒ ගාන දෙන්නම්. තව පැය 24ක් ඇතුළත. කියමින් නිර්වාන් කෝල් එක කට් කරේ කෙල්ල පුදුම වෙද්දී. අයියේ, ඇත්තමයි ඌනම් මහ මොකෙද්ද මන්දා. නිර්වාන් කිව්වේ දෑතින්ම හිස තෙරපවන්. මට සමාවෙන්න අයියේ, මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඔයාට මං නිසා. ඒ නිසා මං යන්නම් අයියාගේ ජීවිතෙන්. ඉතින් යාළුවනේ, කතාවේ ළඟ කොටසෙන් අපි ඉක්මනින් හමු වෙමු. මේ කතාව රචනා කළේ අපේ මත්සංග බස්නායක අයියා. ඉතින් කතාව ගැන ඔයාලට හිතෙනද පහලින් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්න මං ඔයාලගේ සුඛ